දවසක් මගේ නම මදුබාෂිණි අයොත්යා මගේ පාසල උඩ බදල සුදර්ශන මහාවිද්‍යාලය මම කරපු සබ්ජෙක්ට් BST Agri Science එතකොට මම මගේ රිසල්ට් එක කිව්වොත් A2B ඒ BST Agri Science කියන විෂයන් දෙකම මට තියෙන්නේ A ඉතින් මම මුලින්ම ක්ලාස් ආවේ අපේ සර් ළඟට සමිත් සර් ළඟට ඒ කියන්නේ මගේ ඒ විෂයන් දෙකම තමයි ඒ තියෙන්නේ ඉතින් කියන්න ඕනේ ගොඩාක් මහන්සි වුණා සර් ගොඩාක් මහන්සි වුණා අපි වෙනුවෙන් ඊළඟට මේ රිසල්ට් එකට හේතුව සර්ගේ මහන්සියයි මම මහන්සියයි ඉතින් ගොඩාක් සර් ගැන වචනයක් කතා කරන්න කැමතියි ඇත්තටම සර් කියන්නේ ඇත්තටම ගොඩාක් නිර්මාණික ගුරුවරයෙක් සර් ගන්නන විදිය ගැන කතා කරොත් මාරම පිළිවෙලට නෝට් එක දෙනවා ගන්නනවා ඒ නෝට් එකට අදාළව තව ටික දෙනවා ඒ වගේම අපිට ප්‍රශ්න පත්‍ර ගොඩක් කරා MCQ ඊළඟට රචනා ප්‍රශ්න ඇතරම ගොඩාක් කරා තව බී ඇතරම BST විෂය ගැන කතා කරා BST කියන්නේ එක්සර්සයිස් කියන විෂයට වඩා අමාරුයි ඉතින් BST වල අමාරු පාඩම් අපිට ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන් විදියට කොටස් විදියට ගන්නලා ඒ මේකනේ ඒ කොටස් කොටස් ඒ පාඩම් ඒ අපිට නෝට් දෙන විදිය ඇතරම ගොඩාක් වටිනවා ඒ නෝට් කවදාවත් අමතක වෙන්නේ නැහැ පාඩම් කරන්න ගොඩක් ආසයි දෙන විදියට දෙන්නේ අතන ප්‍රැක්ටිකල් එක ගැන කතා කරොත් අපිට ඒ දවස්වල ඉඳන් ප්‍රැක්ටිකල් එක ටික කරා ඉතින් ප්‍රැක්ටිකල් එක අපි ප්‍රැක්ටිකල් මම ප්‍රැක්ටිකල් එක්සෑම් එකට යන්න කලින් සර් එක්ක ඔන්ලයින් ක්ලාස් තමයි අපිට ඒ දවස්වල කරේ ඉතින් මම ස්පොට් ටෙස්ට් එකට ඇත්තටම ගොඩාක් ආසාවෙන් මේ මොන දුන්නා ඒ ආපු හැම ස්පොට් එකක්ම සර් අපිට කියලා දීලා තියෙනවා ඉතින් ඇත්තටම සතුටුයි පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. අර එදාට දෙන දේ එදාට කරලා කලින් සතියේ ඒවත් බලාගෙන ඒ විදිහට කරගත්තාම කොට ගෙහෙන්නේ. එතකොට රෑට මෙච්චර වෙලා හෙඩ්ලයින් ඕනේ නේ, මාන්දරේට මෙච්චර වෙලා හෙඩ්ලයින් ඕනේ නේ කියලා නෑ. ඒ දේ කරගත්තාම ඉතින් ඉවර. ඒ වගේම පාඩම් කරලා ඉවරයි කියලා හිතාගෙන ඉන්නත් එපා. ආය ආය ඒ දේවල් පාඩම් කරන්න. ඒ පාඩම් කරනකොට ඒ පාඩම් කරන කොටසට හරියන MCQ, රචනා ප්‍රශ්න ඒ වගේම කරගත්තොත් ඇත්තරම ඒකක් හැම විෂයකටම ඒ ගන්න පුළුවන් ඉතින් ඒ වගේම මෙන්න පාඩමේ තියෙන ගණන් ඒවා ගොඩක් අය හිතන් ඉන්නේ ගොඩක් අමාරුයි කියලා ඒක අමාරු නෑ ඒවා මේ ඇත්තටම ඒවා ගණන් හදලා ප්‍රැක්ටිස් කරනත් ඉතින් ඒවල් ලේසි ඉතින් මට කියන්න තියෙන්නේ සර්ට් එක එකතු වෙලා යාළුවෙක් විදිහට දැන් ඔන්ලයින් ක්ලාස් කරනවා ඉතින් ඒවා කරගන්න සර් ඇත්තටම ගොඩක් හොඳයි අපි නම් එදා ඉඳන් ඉතින් අපි අපේ සර් කියලාමයි අපි කතා කරේ ඇත්තටම දැන් මේ වගේ තැනක ඉන්නේ සර් හින්දා තමයි මට කියන්න තියෙන්නේ එදාට දෙන දේ එදාට කරලා දැන් ඉතින් කොහොම හරි මේක ගොඩ දාගන්න දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් අභියෝග එනවා ඉතින් ඒවා ජයගෙන හොඳ තැනකට යන්න කියලා තමයි කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක බලන අංගම් මල්ලිලාට ඉතින් මට මේ චාන්ස් මට මේ විදිහට හරි සර්ට ස්තුති කරන්න මේ චාන්ස් එක හදලා දුන්න සර්ට ගොඩාක් ස්තුති කරනවා ඇත්තටම අපිට විභාග එක්සෑම් එක කරා කියලා සර් ළඟට එන්න බැරි වුණා සර්ට ස්තුති කරන්න සර්ට මම ආයෙ පාරක් ස්තුති කරනවා මට මේ රිසල්ට් එක ගන්න මට මේ විදිහට උදව් කරාට